मगनवे नम सुन मगन मेकमे यूट्यूब वीडियो का देखा लगता हुआ था कतार गलत ही आह ये ना देंगे आरे इट तीनों उधर प्रैक्टिस कर लापी फारात दाले ने माय अन्ना मिस निकल पड़ा किन को ओले क्लास कर देंगे आरे प्रैक्टिस पटांगा ना दिन ना मिस आई यहाँ तक याने मैं चांस के मिस करेगा ने पाकेरा यहाँ की अम्मा यहाँ भी आवन ना मिस यहाँ डांसिंग करना तो यहाँ की अम्मा कहमती ना कहमती ना ओ मिस मंगा मिस के उधर वक्की लगन पुलवन नांग आरे के अम्मा टकाता कर ला मैं अब एक डे ज्वाइन कर ले देना को मटे मेरे को खाता करना नाम पुलवन निकल ये त्यागे अम्मा याते पाके ने मुखाकर हेतु अक्केती ने अब ये हेतु दानने तो खाता करने को होंदे नहीं मटे हितेन्ने इतकोटे आगे अम्मा एकड़ क्या मते मेरे को कुतने निकाम बाल पैमक करना होगे ने मट बैरी वे निकल मेरे को इन्वॉल्व है ना वे आरे टक किया ने वैडेद मुकद हम वेला ओही ने गियानी पैतारो ले हुआ वैडा कुन्ने मुकदाने ओकट उने
ඒකනේ මටත් හිතා ගන්න බැරි. අපි දෙන්නම නේද සැක් කරන්නේ. නෝන හැමම කිව්වේ නෑ ඉතින්. මෙහෙමයි. ලොක් එක ඇරලත් නැත්තම්. යතුරුත් නෝනගේ පර්ස් එකෙම තියෙනවා. කොහොමද ඕක වෙන්නේ? ඕක කලින් වෙච්ච එකක් අනේ. නෝන පෙරේදත් ඕක දැක්කලු. අතටත් අරගෙන ආපහු තීච්ච තැනින් තිබ්බලු. එහෙනම් ඉතින් මොකද වුනේ? බලන්නකෝ අපිට තමයි ඔක්කොම වෙන්නේ. අපි ගැන සැකයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැනේ රමනි. ඒ වුණාට ඉතින් ඔයාව ගැන හිතන්න එපා. අපි ගත්තනන්නේ මේ ගැන හිතන්න ඕනේ උඹ. නෝනට නම් අපි ගැන සැකයක් නැහැ. මට හිතෙන්නේ මහත්යයි අපිව සැක කරන්න. නෝන මගේ මගට මහත්යට කියවලු අපි උඹ දෙයක් කරන එකක් නැහැ කියලා. ඒ කියන්නේ ඉතින් මහත්යට අපිව සැකයි කියන එකනේ. कल्पना වෙලාවට ධනුෂ්ක මහත්තයා මේ ගමන ගියේ මේවා අම්මේ කලින්ම කතා කරලා තීන්දු තීරණ ගන්න ඕනේ දේවල් මොකද නැත්තම් පස්සට අපිට තමයි පසුතැවෙන්න වෙන්නේ ඔය මිනිස්සුන්ට අනුන් ගැන හිතන්න වෙලාවක් නැහැ නේ ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ගැන විතරයි මෙයා ගියා නම් ඉතින් ඒගොල්ලෝ කියන කන්ඩිෂන් වලට මෙයා කැමති වෙනව අහු වෙනව නෑ නෑ මං එහෙම අහු වෙන්නේ නෑ මං හිතාගෙනමයි ගියේ එහෙම අහු වෙන්නේ කියලා ඒ උනාට රුයිනි ඔය මිනිසුත් එක්ක හැප්පෙන්න බෑ ගෑණියෙකුට අම්මට ඔය තේරෙන ටික මෙයාට තේරෙන්නේ නෑනේ ඒකනේ වෙලා තියෙන්නේ හරි හරි ඉතින් දැන් මං ගිය නිසා බය වෙන්න දෙයක් නෑ ඒගොල්ලොන්ට සිද්ධ වුණා අපේ කන්ඩිෂන්ස් වලට කැමති වෙන්නේ දැන් අවුලක් නෑ දැන් ඉතින් මෙයාගේ අධ්‍යාපන කටයුතු වලටත් බාධාවක් වෙන්නේ නැතුව අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් ලස්සනට අනේ කොච්චර දෙයක්ද මහත්තයා ආපු එක රුහිණි වතුර ටිකක් ලිපේ තියන්නක පුතේ මහත්තයාට බොන්න මොනවා හරි හදන්න ඉගුරු දාපු හොඳ ප්ලේන් ටිකක් රුහිණි හැබැයි මේ ඔයත් ඔන්න ඔයාගේ ඉස්කෝලේ වැඩ කටයුතු වලට බාධාවක් නැති විදිහට ඕක කරන්න ඕනේ නේද අම්මේ ඔව් හරි දැන් මේ ගියා වෘද්ධ බන්ති කියවෙන්නේ හතර වෙනියද හොඳයිනේ හ්ම් මට ඉංග්‍රීසි වලට තමයි ලකුණු අඩු වුනේ ඒ ලකුණු ටිකත් ගත්ත නම් මං දෙවනිය ආ මේ ඉතින් ඉංග්‍රීසි වල පන්තියකට යන්නේ නැද්ද නැහැ හේ අම්මට මං කියන්න හොඳ ක්ලාස් එකක් හොයලා ඔයාව යවන්න කියලා හ්ම් හැබැයි මේ තරඟ ඉවරුනහම දැන් කවද්ද ඔය තරඟ පටන් ගන්න? ඒගොල්ලෝ මට කෝල් කරලා කියයි අම්මේ. මම එතකොට අම්මලව දැනුවත් කරන්න. ඒක හොඳයි. අපිට ඔය වැඩි තේරෙන එකක් ඈ. ඒගොල්ලෝ කොහොමත් තමයි මාව තමයි කන්ටැක්ට් කරන්නේ ඉස්සරහට. මේ ඔය රුවිනටත් කියන්න නිකන් ඔළුවට දාගෙන බරක් කරගන්න එපා කියලා. මම ඉන්නවනේ ඕනි දෙයකට. මම උදව් කරන්නම් හැමදේටම. දැන් මේ ස්ටුඩියෝ එකට එමත් එක් කියන්න ඕනි වෙන්නේ. මම එන්නම් ඒවට. නේද? ආ? මහත්තයා දෙයියෙක් වගේ මේ වෙලාවේ අපිට නෑ අම්මේ මේ දරුවා දැක්ක දවසේ ඉඳන්ම මට හරි ආදරයක් හිතුණා නිකන් මට මගේ දරුවෙක් වගේ මෙයාගේ සතුට වෙනුවෙන් තමයි මම මේ හැමදේම කරන්නේ
මෙයා සතුටු වෙනවා කියන්නේ ඉතින් මං සතුටු වුණා වගේ තමයි. නේද? කටේට දෙන්න ගෙනාවේවා ආගටට කිව්වේ කවුද නේද ළමයා මේ ආර්ය මම කොමල මට කිය වැඩ කරානේ මේ එකනේ කවුද නේ මේගොල්ලෝ ටිකක් පොර එයාගේ අම්මා වැඩ කරන තැන බොස් ඔය මං කිව්ව තාත්තා කියලා කොහොමද මගේ ට්‍රික් එක මං කියවන කෙලින්ම ඒගොල්ලෝ ඉන්න තැනම කියලා කතා කරපුවා මේ වැඩේ හරියයි කියලා දැක්කන ලස්සන ඩාපු වැඩේ ඒවා තමයි අද්දකීමෙන් කරන්න ඕන දේවල්. ඔව් ඒක නම් ඇත්ත. මිනිහා වෙන අඹලෙක් වගේ නේ. මොනවත් පොඩ්ඩක් හිතෙන්නේ එහෙම එක්කෙනෙක් වගේ තමයි නේ. හරි මේ අපිට ඒවටන්න. ඔය මිනිහා ෂේප් එක රියා ගන්න. මොකද මේ දැන් ඉඳන් අපි පටන් ගන්න ඕනේ මේ ළමයාගේ ටීම් එක ඉස්සරහට අරන් යන වැඩේ. ඕගොල්ලෝ පුළුවන්තරම් මේ ළමයිගේ මේ වැඩ කරන කට්ටිය ගැන බලලා හොයලා බලලා ඒගොල්ලන්ගේ වෙන වෙනම ප්‍රොෆයිල්ස් අරගෙන ඒක තියාගන්න. හරිද? ඒගොල්ලන්ගේ වතු වලට ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ අමාරුවෙන් ප්‍රැක්ටිස් කරන හැටි වීඩියෝ කරගන්න. හා මොකද මිනිස්සුන්ට හිතෙන්න ඕනේ, ඔඩියන්ස් එකට හිතෙන්න ඕනේ. අර මේ ළමයි හරි පව්, මේගොල්ලෝ දුප්පත්, මේ වගේ ළමයි තමයි මේ රටේ තැනකට එන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන chance එක මේ අපේ channel එකෙන් දීලා තියෙන්නේ. හා එහෙම හිතන තැනට අපේ ඔඩියන්ස් එක ගේන්න ඕනේ කොහොම හරි ඕගොල්ලෝ. ඒකට ගොඩක් මහන්සිලා වැඩ කරනවා. හරිද? මොකද මේ ඔඩියන්ස් එකක් තමයි වැඩි දෙන්නේ. ඔය කියලා දන්න ඕනේ. එහෙනම් අපිට යාළ ප්‍රැක්ටිස් කරන තැන් වලට මේ යන්න වෙයි නේ? යන්න වෙනවා. ගිහිල්ලා බැරි නම් පදිංචි වෙලා හරි කමන්න මේ වැඩේ කෙරෙන්න ඕනේ චල්ලි. මේ අර මෑන්ගේ දෝස් කට් එකක් ගන්න. ඕකේ. මේ ටීම් එක තමයි මේ සැරේ අපේ ප්‍රෝග්‍රෑම් එක දුවවන්නේ. කොහමද? එහෙම තිබිලා අන්තිම මොහොතේ ටීම් එක කැපුණා. නියමෙට තියෙන්නේ. ඒක තමයි අගටි. දරුව අපේ උනාට අම්මේ ඒගොල්ලෝ ඉතින් අපි කියන පාරවල් වල යන්නේ නැහැ ඈ අපි කරන්න ඕනේ ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒ වයින් ඉදිරියට යන්න ඒගොල්ලන්ට උදව් කරන එක. ඕක අපි තේරුම් ගන්න එපේ. අම්මා මොකද කියන්නේ? ඇත්ත නේ නම් මහත්තයා. දැන් මට නටන්න පුළුවන් වුණා කියලා රුවිනිට නැටුම පිහිටියේ නෑනේ. එහෙමයි කියලා මම බලෙන් රුවිනිට නැටුම් උගන්වන්න ගියෙත් නෑනේ. මගේ හැකියාව පිහිටියේ මේ පුංචි එකීට. මෙයා කැමති පාරේ මෙයාට යන්න දෙන්න ඕනේ. හරියට හරි. අපි බලෙන් මේගොල්ලන්ගේ ආශාවල් නවත්තලා අපිට ඕනේ දේවල් කරව ගන්න ගියාම ළමයි නරක් වෙනවා. මම ඕක කට කැඩෙනකල් මෙයාට කියලා තියෙනවා. අහන්න නැහැනේ මහත්තයා. දැන් ඉතින් හරිනේ. ආරයට උණු දේ වුණානේ. දැන් ඉතින් ඒක සිද්ධ වෙනවානේ. දැන් ඒගොල්ලෝ කියපු විදියට මේ ටීම් එක ක්ලාස් එක කරගන්න වෙයි නේද? දැනටමත් දෙන්නේ කින්නවා. දෙන්නේ? පස් දෙනෙක් හය දෙනෙක්වත් ඕන කියලා කිව්වා නේ? මට කට්ටියව එකතු කරගන්න පුළුවන්. කැමතියත් ඉන්නවනේ. අනිත් එක channel එකෙන් කතා කරා කිව්වම ඒගොල්ලන් ගොඩක් කැමති වෙයි. හරි 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 එහෙනම් ඔය කට්ටිය ලෑස්ති කරගන්න. හරිද? දැන් ඒගොල්ලෝ පෙන්නන්න එක්කෙන්ද කියලා කිව්වම අපිට යන්න වෙනවා. මං දැම්මම කියන්න ඕනේ. ආවේ මං යනවා. ඔය ඇයිද? ඕකනේ බැරි. වෙලාවක් අවේලාවක් කිසිම දෙයක් නැහැ.
හදිස්සියේ නේ අම්මේ අපිට රියර්සල් කාන් තියනවා කොච්චර දේවල් කාන් තියනවාද මම යනවා අංකල් තැන්කියු අපිත් එක්ක ආවට තැන්කියු අංකල් ආරියා මම යනවා දරුවා කියන කතාවත් ඇත්තනේ මහත්තයා කොච්චර දේවල් තියනද ලෑස්ති කරගන්න දැන් ඉතින් මියාව නවත්තන්න හම්බ වෙන්නේ දැම්මම කියන්නේ දෙහන්නේ පේනවනේ හරි සන්තෝෂෙන් ඉන්නේ යාළුවොත් එක සතුට බෙදා ගන්න එපා ඒකයි දුවන්න ඇත්තේ පවුවනේ මහත්තයා තේරුම් ගත්තා ළමයාගේ මානසික මට්ටම මෙයාට කොච්චර කිව්වත් මෙයා ඒ දරුවගේ පැත්තෙන් හිතන්නේ නැහැනේ දඟයි මුරණ්ඩුයි ප්‍රැක්ටිස් කරලා හොඳට ඩාන්ස් කරන්න ඕනේ හරිද කන්ග්‍රැචුලේෂන්ස් ඒ කියන්නේ අක්කා අපිත් එක්ක ඩාන්ස් කරන්නේ නැද්ද මාවත් ඕනද ඔයා ඩාන්ස් කරනවා දැක්ක දවසේ මම හිතාගත්තා අපේ ටීම් එකේ කෙනෙක් කියලා අනේ අක්කේ ඔන්න බෑ කියන නම් බෑ මාව එච්චරට මොනේද අනේ ඌවක් තෝවා එන්න මොනේ හරි හරි මං එන්න ඔය ඇත්ත නේද කියන්නේ ඔව් මං එනවා අම්මයි අප්පයි විරුද්ධුණත් මං එනවා ඒ කියන්නේ අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන් මම මේ එන ගමනුත් හිතුවේ ටිකයි චොක්ලට්යි විතරක් එකතු කරගෙන ඒගොල්ලන් ඉල්ලන විදිහ ටීම් එකක් කොහොමද හදන්න කියලා අපි එකතු වෙලා හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ වැඩක් කරමු දැන් ඉතින් මට ෂුවර් අපිට ලස්සන ඩාන්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මං එහෙම කිව්වට ඉතින් මේක ලේසි වෙන්න संजय මේ ඕ හැම කාරක් කියන්නේ හරිද මම නටලත් ඉවරයි හැමෝම නෑ නෑ අපි ඕ කියන්නේ හරි මං යනවා එන लोक हो रेक बंदु
මන්ට යා විස්තර හොයලා බලුවා. මුත් දෙතුන් වතාවක් හිරේ ගිහිල්ලා තියෙනවා. රස්සාවට කරලා තියෙන පොකට් ගහන. මේවා අපිට හොඳ පාඩම්. රමණි ගැන හොයන්නේ බලන්නේ මත් ඇතුනේ අපි මේ ගෙදරට ගෙන්න ගත්තේ. රමණි රමණි බන්දු මං තමසිලා දෙන්නකින් අහන්නේ නෑ මාලේ ගත්තද නැද්ද කියලා. මොකද මං හොඳටම දන්නවා ඒක හොරකම් කරේ තමසිලා දෙන්න කියලා. आयुषा अरगे यानवना बत्तमेत्ते